හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන් හා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රාජිතගේ තීරණයේ නැමැති එකඟතා ගිවිසුමට අත්සන් තැබීමද මෙහිදී සිදු වුණා. මේ මහා කාලකන්නි තාමත්ම දුක්ඛිත ඛේදජනක තත්වයකට මේ රට කිසි දවසක අපේ ජීවිත කාලයේදීවත් ඉතිහාසයේවත් දැක්කේ නැති තැනකට වැටුණ මොහොතක කිසි කෙනෙකු මේකට අත තියන්නට බය වෙන්නේ නැහැ. යෝධ පුරුෂයෙක් වගේ ඇවිල්ලා එතුමා අරගෙන එතුමා මේක ගොඩ ගන්නවා මම හොඳට ඇත්තටම බලන්නේ. ඒ බලාගෙන ඉඳලා මම හිතුවේ මුල්ම දේ තමයි මේ ජනාධිපතිවරයාට සලකනවා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි කෙලෙහි ගුණ සැලකීම. ඔබට තව අවුරුදු පහක් දුන්නොත් මම දන්නවා මේ දේශය ලෝකයේ නූතන රාජ්‍යයක් බවට පත්වෙන බව. මගේ අවුරුදු 30ක පාර්ලිමේන්තු දිගේ අවුරුදු 50කට වැඩි දේශපාලන ජීවිතයේ ලැබූ අත්දැකීම් වලින් ඒ නිසා ඔබතුමාට මම ලබා දෙන මේ සහය මම හිතන හැමෝටම මේ පරිවිදියේ තේරෙයි. මේ ලබා දෙන සහය ඇත්තටම ඔබට ලබා දෙන්නේ මේ රටත් මේ රටේ ජනතාව වෙනුවෙන්. අපි කොන්දේසි ගිරහිතව සහය වෙනවා. මතක තියාගන්න මේ කොන්දේසි පත්‍රය කොහෙවත් නැහැ මං ගැන. හොඳේ මං කවදාකවත් මං ඇවිල්ලා නායකයෙකුට දීලා මං කොන්දේසි කතා කරනවා. මෙතන තියෙන්නේ සකල විද තමුන්නාසලගේ ප්‍රශ්න. ජනාධිපතිවරණය සඳහා මම ස්වාධීන අපේක්ෂකයෙක් හැටින් ඉදිරිපත් වෙන්න තීරණය කළා. ඇයි ඒ තීරණය? 2022 ජූලි මාසේ අපේ ආර්ථිකයයි දේශපාලන ක්‍රමයයි දෙකම කඩා වැටුණා. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වන ඉදිරියට යනවා නම් ආර්ථික හදනවා පමණක් නෙමෙයි අපේ දේශපාලන රාමුවත් අපිට වෙනස් කරන්න තිබුණා. ඒ නිසා තමයි මම ස්වාධීන අපේක්ෂකයෙක් තීරණය කළේ. මම දන්නවා රාජ්‍ය සේනාවත මන්ත්‍රීතුමා මං වාගේම විවිධ රැඩිකල් අදහස් තියෙනවා කොහොමද සමාජය වෙනස් කළ යුත්තේ කොහොමද ඉදිරි ගමන කියලා. එතුමා ඒකට එකඟ වෙන නිසා මම එතුමට ඒ වගේම ආරාධනාවක් එතුමා තීරණයක් ගත්තා මෙතෙන් සතු වෙන්න කියලා. මම එතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඉන් අනුතුරුව මාධ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා උඩ මම මගේ පරණ ගෙදරට ආවා. ටික කලක් ඈත් වෙලා හිටපු මගේ මහා ගෙදරට මම ආවා. මම අද රාත්‍රියේ ඉඳලා මතක තියාගන්න. පූර්ණ කාලිකෙක් විදියට ජනාධිපතිතුමාව චටල ජයග්‍රහණය කරනතුරු මගේ කාලයත් ශ්‍රමයත් ධනයත් මම එක විදියටම වියදම් කරමින් මම නොනවතින ගමනක් මම ඉදිරියට යනවා. ඒකේ අවසානයේ මතක තියාගන්න. සැප්තැම්බර් 21 මැදම රාත්‍රියේ පසු වෙනකොට එන ඡන්ද ප්‍රතිපලි වලින් කියයි රනිල් වික්‍රමසිංහ මෙන්න මේ තරම් ලක්ෂගත සංඛ්‍යාවකින් මේ රටේ නැවත ජනාධිපති ධූරයට පත් වෙනවායි කියනවා. එදාට තමුන් වහන්සේලා ප්‍රීති ഘോഷා කරන්න